තමයි මැලේ අච්චාරුව. ඊතාව රසවත් මැලේ අච්චාරුවක් මම ඊතා ඉක්මනින් හදාගත්තා. අපි බලමු මේක හදාගන්නේ කොහොමද මොන දවස් ද්‍රව්‍ය කියලා. එන්න යන් අපි වීඩියෝ එකට. මං මැලේ අච්චාරුවක් හදන්න යන්නේ අද. මෙතන තියෙනවා රතු ලුණු. රතු ලුණු ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා මං 150ක් පමණ. සුද්ධ කරලා තියෙන්නේ හොදලා. ඒ වගේම කැරට් පොඩි කැරට් ගෙඩි දෙකයි මහලු මිරිස් ගෙඩි දෙකයි සුදු ලුණු බික් හතරක් තියෙනවා. පොඩි ඉඟුරු කෑල්ලක් තියෙනවා. මෙතන තියෙනවා අබ බීස හැඳි දෙකයි රටේ ඉදි ග්‍රෑම් 100යි. මම මේකත් ඇට ඇරලා පොතු ඇරලා අරගෙන තියෙන්නේ. සීනි තේ හැඳි දෙකයි ගම්බිරිස් තේ හැඳයි මිරිස් කුඩු තේ හැඳයි ලුණු තේ හැඳයි. මෙතන තියෙනවා විනාකිරි වීදුරු කාලක් මේ වීදුරු පොඩි එකක්. මේ තේ බොන පොඩි වීදුරුවක්. මේක අපි සාමාන්‍ය ගන්න වීදුරුවක් නම් වීදුරු වෙන කාලක්. දැන් මම මුලින්ම කරන්න යන්නේ අබ ටික අඹර ගන්නවා. ඒ වගේම සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි අඹර ගන්නවා. අපි ඒ ටික අඹරගෙන වැඩේට ලෑස්ති වෙමු. එහෙනම් ඔන්න දැන් මම මේක හොඳින් කලවම් කරගත්තා. මම දැන් මේක විනාඩි 10ක් විතර වහලා තියෙනවා මේ මික්සරේ. ඒ හේතුව නම් මේකේ අර අබවල තියෙන තිත්ත ගතිය යන්නේ. මම මේකට වතුර මුකුත් කලවම් කරලා නැහැ. තලපයක් වගේ තියෙන්නේ. දැන් මම මේක ටිකක් විලා විනාඩි 10ක් විතර වහලා තියෙනවා. ඒ ලුණු ටිකත් ලෑස්ති කරලා තියෙන්නේ. ඔන්න විනාඩි 10කට පස්සේ මේ මිශ්‍රණය දැන් මම මේකට ඒ ලුණු ටික කලවම් කරනවා. අච්චාරුව කෑමට පැය දෙකකට ඉස්සෙල්ලා හදාගත්තා නම් ඇති. නැත්නම් දැන් හිත දවල්ට කනවා නම් අදරකට වගේ හදාගත්තා නම් හරි. අච්චර තමයි. දැන් මම මේක වහලා ෆ්‍රිජ් එකේ දානවා. මේ වතුර ගතිය ඇති වුණාට සීනි තියෙන නිසා රටින්දි තියෙන නිසා මේකෙන් පැණි උනනවා මේකට. පස්සේ මේක පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ ආහාරයට ගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න මේ විදිහට. එහෙනම් මේ විදිහට හදලා බලලා කියන්න කොහොමද කියලා. මම දැන් මේක පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. සීතකරණයක් නැති කෙනේ ෆ්‍රිජ් එක සීතකරණයක් නැති කෙනේ ෆ්‍රිජ් එකේ දැම්මම තුනට කමන්නේ. මේක වහලා තියන්න අනිවාර්යෙන් පැය දෙකක් විතර ආහාරයට පැය දෙකකට ඉස්සෙල්ලා වගේ හදලා තියාගන්න පුළුවන් මේක. දැන් පැය දෙකකට පස්සේ මම අච්චාරික ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තා. මම දැන් අච්චාර කන්න තමයි යන්නේ. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඔන්න මම අච්චාරුව හදලා බත් කන්න යන්නේ. ගොඩක් රස අච්චාරුවක්. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඔයාලට මම ටිකක් වැඩිපුර ලුණු දාගන්නවා. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාම පරිස්සමින් ඉන්න. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා ඔයාලා සියලුම දෙනාට.